ඔබවන් සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපේ බලාගෙන ඉන්න සියලුම දෙනාට අද ටිකක් කලබල දවසක් නේද? ඔව්. ඇත්තටම කලබලයකට හේතු වෙලා තියෙන්නේ මේ කාලගුණ තත්ත්වය. ඉතින් මේ වැස්සත් එක්ක සමහරක් විට හයිට වෙලාවට වැඩ කරගන්න බැරි වෙන්නේ නැති. සමහරක් විට මේ ඔබ මාව බලාගෙන ඉන්න සම ගොඩක් වෙලාවට තමන්ගේ දරුවාව මේ පාස්වර්ඩ් යොමු කරන්න ටිකක් පරක්කු වෙන්නේ නැති. එහෙමත් නැත්නම් ඔෆිස් යන්න බලාගෙන ඉන්නවා නම් ටීවී ඉස්සරහට වෙලා මාවත් බලාගෙන ඇති. ඉතින් කොහොම වුණත් අපි අපේ වැඩ හරියට කරගන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා තාම කොරෝනා තත්ත්වයත් කොරෝනා වසංගත තත්ත්වයක් තාම තියෙනවා. ඉතින් කොරෝනා වසංගත තත්ත්වෙනුත් පරිස්සම් වෙලා වැස්සෙනුත් පරිස්සම් වෙලා ලෙඩ වෙන්නේ නැතුව අපි ඉන්න ඕනේ නේද? ඉතින් හරි. එහෙනම් මේ දේවල් මතක් කරන ගමන්ම අපි සූදානම් වෙන්නේ අද විශේෂ දෙයක් ගැන කතා කරන්න. ඒ තමයි ඔබට ඔබ සමහරක් විට දැනුවත් ඇති නොවැම්බර් 8 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් 8 කියලා කියන්නේ ලෝක විකිරණ විද්‍යාවේදී දිනය. ලෝක විකිරණ විද්‍යාවේදී දිනය. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරන්නට විශේෂ දෙනෙක් අද මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නයනා සමරසිංහ ඍජුවේ ආර්යාරෝහල. අයිබෝන් සුබෝදයස්. අයිබෝන්. ඒ වගේම විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය උදිතා කොලිතුවක්කු කොළඹ ජාතික රෝහල. හරි. එහෙනම් අපි පටන් ගමු. දැන් ගොඩක් වෙලාවට මේ අපි විකිරණ ගැන කතා කරද්දී කෙනෙක්ගේ කපාට මතකෙට එන්නේ අපි අය යම්කිසි අනතුරක් වුණාට පස්සේ අපේ අතක් කකුලක් කැඩීමක් බිඳීමක් ඇති වෙනම එක්ස්රේ එකක් ගන්න යනවා. නමුත් මේ එක්ස්රේ එකකට වඩා එහාගේ විෂයක් තියෙනවා මේ විෂය ඇතුළත. අපි මුලින්ම කතා කරමු මේ ලෝක විකිරණ වෛද්‍ය විද්‍යාවේදී දිනය කියන්නේ මොකක්ද කියන සම්බන්ධයෙන්. ලෝක විකිරණ විද්‍යාවේදී දිනය කියන්නේ අපි කියනවා ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් රේඩියෝලොජි කියලා. අපි මේක සමරන්නේ හැම අවුරුද්දෙම නොවැම්බර් 8 වෙනිදාට. එතකොට මේක නොවැම්බර් 8ට දාන්න හේතුව තමයි භෞතික විද්‍යාඥයෙකුන විල්හෙම් රොන්ජන් කියන භෞතික විද්‍යාඥයා විසින් පළමුවෙන්ම එක්ස්රේ කිරණ හොයාගත්තේ නොවැම්බර් 8 වෙනිදා. ඒක 1859. ඒ ඉඳලා මේ වෙනකන් අපි දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට 2012 වසරේ තමයි අපි ජාත්‍යන්තරව මේක සමරන්න පටන් ගත්තේ. දැන් එතකොට අපි මේ සමරන්නේ 10 වෙනි එක. IDOR කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ මුළු ලෝකයේම පටන් ගත්තේ ඒ අවුරුද්දේ නේද? ලෝකයේම පටන් ගත්තේ 2012. ඊට කලින් අවුරුදු 3කට විතර කලින් යුරෝපයේ සහ ඇමරිකාවේ සංගම් 3ක් විතර එකතු වෙලා තමයි ඒක පටන් ගත්තේ. පස්සේ ඒක ජාත්‍යන්තර මට්ටමෙන් කරන්න පටන් ගත්තේ 2012 වසරේ ඉඳලා. එතකොට රේඩියොලොජි ෆීල්ඩ් එක ඇත්තටම කියන්නේ මේ විකිරණ වේදී විද්‍යාව එතන ඉඳලා සෑහෙන දුර ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. අපි දැන් කිව්වොත් CT ස්කෑන් එකක් කියලා කිව්වොත් අපිට පුළුවන් ඒ අපේ මේ අපේ අවයවයක් කොටස් වලට කපලා මිලිමීටර් 1.5ක වගේ කොටස් වලට කපලා ප්‍රතිබිම්බ අපි රූපයක් තමයි එකෙන් ගන්න. ඒක අරගෙන බලන්න. කියන්නේ ලෙඩාට කිසිම හානියක් නොවන විදිහට, ඇඟට දැනෙන හානියක් නොවන විදිහට අපිට පුළුවන් මේ ඇතුලේ කොටස් වල විස්තර දැනගන්න. ඉතින් ඒ ඉඳලා අපි විශාල පරීක්ෂණ ප්‍රමාණයක් දැන් අපි කරනවා. සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණ, ඊළඟට විශේෂ එක්ස්රේ පරීක්ෂණ, අපි කියනවා IVU, බේරියම් කියලා ඔය කන්ට්‍රාස්ට් මීඩියා එකක් පාවිච්චි කරලා අපි පින්තූර එන්නේ වැඩිපුර ලබා ගන්න, ලස්සනට ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපි ක්‍රමවේද භාවිතා කරනවා. ඊට පස්සේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, CT, MRI ඒ ඔක්කොම එදා ඉඳලා ඒ 1859 ඉඳලා මේ දක්වා ආපු දුර ගමනේ ප්‍රතිඵලයක් විදියට තමයි අපිට දැන් ඒවා ලැබිලා තියෙන්නේ. ડોક્ટર ඊට අපි කතා කරමු දැන් මේ දිනය සම්බන්ධයෙන් ඉතිහාසය ගැන. ඒක හරි සුන්දර ඉතිහාසයක් සචිත්‍රා. විලියම් රොන්ජන් අපි ඔක්කොම දන්නවා, පුඩා ළමයි පවා දන්නවා. රොන්ජන් කියන්නේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්. එයා මේ ෆිසික්ස් කියන්නේ කිරණ ගැන තමයි පරීක්ෂණ කර කර හිටියේ. එයා මේ එයාගේ ස්ලයිඩ්ස් තියෙනවද? ඔව් අපිට බලා ගන්න පුළුවන්. එයාගේ මේ පරීක්ෂණාගාරයේ ඉන්නකොට එයා මේ ඇත්තටම කැතෝඩ කිරණ ගැන පරීක්ෂණයක් කරේ. මේ එක වීදුරු හරහා යන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගත්තා. අමුතු කිරණයක් ආව කැතෝඩ කිරණ හැර. ඒකට නමක් දාන්න දන්නේ නැති නිසා ඒක X කියලා නම් කරේ. ඉතින් X කිරණේ අපි තාමත් X
එක්ස්රේස් කියලා පාවිච්චි කරන්නේ. ඒක තමයි. තව නමක් ආපහු දුන්නේ නැහැ අපි ඒකට. ඒක හරි රසවත්. තව කාරණාවක් තියෙනවා. මොකද ඒක එයා ඒ නිපදවුණු කිරණය බිත්ති හරහා සහ ඝන ද්‍රව්‍ය හරහා යන්න පුළුවන් කියලා ඉක්මනින්ම හොයාගත්තා එදාම. ඊට පස්සේ මේ එයා ගෙදරට ගිහිල්ලා රසායනාගාරයෙන් එළියට ගිහිල්ලා එයාගේ නෝනාව එක්කගෙන ඇවිල්ලා වයිෆ් එයාගේ අත තියලා මේ එක්ස්රේ එක යවුවා. ඒකෙන් ඒ කිරණේ ගිහිල්ලා අතහරහා ලස්සන පින්තූරයක් හැදුණා. ඒක තමයි ලෝකේ දැනට තියෙන ජනප්‍රියම එක්ස් ඡායාරූපේ පළවෙනි එක්ස් ඡායාරූපේ. ඒකේ ඒගොල්ලන්ගේ මගුල් රින් එක පවා මේ වෙඩින් රින් එක පවා ඒකේ සටහන් වෙලා තියෙනවා ලස්සනට. ඉතින් ඒක දැන් මුළු ලෝකෙටම ප්‍රසිද්ධ වුණා. මේක බොහොම අමුතු දෙයක්නේ. ඔව්. ඒක අමුතු දෙයක් සහ ඊට පස්සේ විශේෂඥවරු අනිත් අය කතා කළා මේක අපිට මේ අපේ ශරීරවල ඉමේජින් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක පාරටම අපේ ඇඟ හරහා යව්වේ නැහැ. ටික ටික පරීක්ෂණ කරා සත්තුන්ගේ බැලුවා. ඊට පස්සේ ඔය නැති වෙච්ච ද්‍රව්‍ය හොයාගන්න අර ඝන ද්‍රව්‍ය තියෙන ඕනම තැනකින් හොයාගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඊට පස්සේ ඔහොම යනකොට දැන් කට්ටියට ලොකු ඉන්ට්‍රස්ට් එකක් මේක ගැන උනන්දුවක් ඇති වුණා. ඒක ෆ්‍රීලි පාවිච්චි කරන්න පටන් ගත්තා. සමහර කාලවල ඒ සමහර පොත්වල තියෙනවා මේ සමහර ෂූ මේ කියන්නේ සපත්තු මේ පාවහන් විකුණන තැන්වල මේ දාලා තිබුණලු එක්ස්රේ එකකට ඔයාගේ කකුල දාන්න පුළුවන්. ඒ එක්ස්රේ එක ඊට පස්සේ යනවා. ඔයාට ඒකේ බෝන්ස් ඇට පේන්න. ඒක දෙකින් ඉන්ට්‍රෙස්ටිං. දැන් අපි මේ 3D බලන්න යනවා වගේ එහෙම එකක් තිබුණලු. ඊට පස්සේ හැබැයි ටික කාලයක් යද්දි තේරුම් ගත්තා මේ එක්ස් කිරණය කියන එක එච්චරම හොඳ එකක් නෙමෙයි කියලා. ඒක අපි ඇත්තටම කියන්නේ අයනයිසින් රේඩියේෂන් එකක්. අපි දැන් මම එක්ස්රේ එකක් ඔයාගේ ඇඟ හරහා යවුවාම සමහර සෛලවලට ඒ කියන්නේ නිතර බෙදෙන සෛලවලට ඒක බලපානවා. ඒකේ තියෙන DNA අණුවලට ඒකෙන් පොඩි හානිකර තත්ත්වයක් එනවා. ඒ නිසා තමයි ඡායාරූපත් බලාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒක තී පෙන්වන්න පුළුවන් නම් මේ එක්ස් කිරණයක් යවුවාම අපේ ඇඟ හරහා පොඩි මේ අනතුරුදායක තත්ත්වයක් තියෙන එක තමයි අපි ඔක්කොම මේ විකිරණ වලට බය. එක්ස්රේ විතරක් නෙමෙයි එක්ස්රේ නිසා තමයි මේ උපත ආවේ අපිට අපේ ෆීල්ඩ් එක ඇති වුණේ. දැන් අපි MRIs කියලා ජාතියක් පාවිච්චි කරන අපි ඒක පස්සේ කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ මං කැමති දැනගෙන දැන් සාමාන්‍යයෙන් අපි රෝහලකට ගියාම මේ රේඩියොලොජි කියන දේ සම්බන්ධයෙන් කොහොමද මේ සේවාව සිදු වෙන්නේ? ඔව් දැන් අපි දැන් හැම රෝහලකම ඇත්තටම රේඩියොලොජි ඩිපාර්ට්මන්ට් එකක් නැත්නම් යුනිට් එකක් වෙනම අංශයක් විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මූලික රෝහලක ඉඳලා නැෂනල් හොස්පිටල් එකෙන් ජාතික රෝහල දක්වා තියෙන ස්පිරිට් මේ රෝහල් හැම එකේම මේ රේඩියොලොජි ඩිපාර්ට්මන්ට් එකක් අංශයක් තියෙනවා. එතකොට මේකේ ටීම් වර්ක් එකක් ඇත්තටම අපි විතරක් නෙමෙයි වෛද්‍යවරු විතරක් නෙමෙයි මේකේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. එතකොට විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා, ඊළඟට සාමාන්‍ය වෛද්‍යවරුන් ඉන්නවා, හෙදියන් ඉන්නවා, විකිරණ තාක්ෂණික ශිල්පීන් අපි රේඩියෝග්‍රැෆර්ස්ලා කියන ඒගොල්ලෝ ඉන්නවා, ඊළඟට සෞඛ්‍ය සේවා අපිට මේ සහාය අපේන කොටසක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොමලා ටීම් වර්ක් එකකින් තමයි අපි එතන වැඩ කරන්නේ. එතකොට දැන් අපි හිතමු රෝගියෙක් එනවා අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඇතුළු වෙන දොරෙන් ඇවිල්ලා එයාගේ පරීක්ෂණය කරගෙන ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගෙන ඒ වාර්තාව ලබා ගන්න කම්ම ඒ කාලය ඇතුළත ඒ ක්‍රියාදාමයේ ඇතුළත මේ මේ අපේ කණ්ඩායමේ ඉන්න හැම කෙනෙකුටම මේ කාර්යභාරයක් තියෙනවා. ඒ හැමෝම මේ කාර්යභාරය නිවැරදිව ඉෂ්ට කරනකොට තමයි අපිට රෝගියාට අපේ සේවාදායකයාට හොඳ සේවයක් අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට උදාහරණයක් කිව්වොත් රේඩියෝග්‍රැෆර්ස්ලා කියන්නේ විකිරණ තාක්ෂණික ශිල්පීන් කරන්නේ අර අපේ තියෙන මැෂින්ස් වලින් ඒගොල්ලෝ පින්තූර අරගෙන අපිට දෙනවා. එතකොට අපි කරන්නේ ඒකට අවශ්‍ය උපදෙස් ලබා දෙන එක, ඒක කොහොමද කරන්නේ කියන එක අපි ප්‍රෝටෝකෝල් දෙනවා කියලා කියනවා ඒක කරන එක. ඒක කරාට පස්සේ යාලා ලබා දෙන පින්තූර වලින් අපි පින්තූර කම්පියුටර් එකේ බලලා ඒකෙන් අපි කරන්නේ ඒකට රෝගියාගේ තියෙන රෝගයට හේතුව හොයාගන්න ඩයග්නොසිස් එකක් කියනවා අපි. ඒක රෝගයට හේතුව හොයාගන්න උපරිම සහයෝගයක් දෙනවා. අපි අන්තිමට ඒකේ වාර්තාව සපයන්නේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්. දැන් අපි කතා කරන්නේ රේඩියොලොජි ගැනනේ. එතකොට මේ රේඩියොලොජි ගැන කතා කරන්නේ මූලික වුණ ඡායාරූපය බලන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිසාවෙන් තමයි මේ විෂය මේ තරම් දුරට පුළුල්ව අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි කතා කරමු 2021 ලෝක විකිරණවේදී දිනය එදිනෙදා තිබෙන්නේ කවදාද? ඒ වගේම මම හිතන්නේ විශේෂ වූ තේමාවක් තියෙනවානේ ડોක්ටර්. ඔව්. ඉන්ටර්වෙන්ෂනල් රේඩියොලොජි බෙස්ට් කෙයාර් ෆෝ ද පේෂන්ට් කියලා තමයි
ඒක ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් මෝටෝ එක. ඉන්ටර්නැෂනල් රේඩියොලොජි කියන්නේ සචිත්‍රා මේ අපි ඇත්තටම ඩයග්නෝසිස් ඒ කියන්නේ අපි ලෙඩ හොයාගන්නවා විතරක් නෙමෙයි අපිට පුළුවන් ඇඟ ඇතුළට ගිහිල්ලා ඉමේජින් පාවිච්චි කරලා අපි පාවිච්චි කරන ඔය මේ පාවිච්චි කරලා ඇතුළේ ඇඟ ඇතුළේ තියෙන සමහර රුධිර නාල ඇතුළට අපිට යන්න පුළුවන් එහෙම නැත්නම් බොඩි කැවිටීස් කියන ඇඟ ඇතුළේ වගේ මේ උදරය උරහිස් ඒ අවශ්‍ය ජොයින්ට්ස් වලට පවා අපිට ගිහිල්ලා එතන අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු කරන්න පුළුවන් ඒවයි තියෙන මොනවා හරි කුටීරවල තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන් බයොප්සීස් ගන්න ඒ කියන්නේ අපිට උදාහරණයක් විදිහට කෑල්ලක් අරගෙන බලන්න ඕන නම් හරි අන්වීක්ෂය හරහා බලන්න අපි යවනවානේ පරීක්ෂණ වලට ඒවයි අමාරුම තැන් වලින් ගිහිල්ලා අරගෙන එන්න පුළුවන් කොටින්ම ඉමේජින් කියන්නේ අපේ ෆීල්ඩ් එකේ තියෙන්නේ අපිට පුළුවනේ මෙහෙම වාඩි වෙලා ඉඳගෙන මට පුළුවනි ඔබ හරහා යන්න ඔබ ඇඟ ඇතුලේ චාරිකාවක් යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපකරණ තමයි අපි පාවිච්චි කරන්නේ. ඔබට කිසිම තුවාලයක් වෙන්නේ නැතුව අපි ඒක ඇතුලට ගිහිල්ලා ඒක කරගෙන පිතුර අරගෙන අපි ලස්සන රිපෝට් එකක් දෙනවා ඔබට. ඉතින් මේ ඉන්ටර්වෙන්ෂන් රේඩියොලොජි ගැන කියනවා නම් ඇත්තම ලෝකේ ඉතාම දියුණුයි දැන් මේක. මේගනම ෆීල්ඩ් එකක් විදිහට යනවා මෙඩිසින් වල. ඒක තමයි මේ අවුරුද්දේ හැම අවුරුද්දකම තේමාවක් තියෙනවා ඉන්ටර්නැෂනල් මේ ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් රේඩියොලොජි එකට. ඉතින් අපි මේ අවුරුද්දේ අපි අපේ ඉන්න මේ ඔබ ඇහුවේ මම මේ අවුරුද්දේ අපි විශේෂයෙන් තේමාව මොකක්ද කියලා. ඉන්ටර්නැෂනල් රේඩියොලොජි අපේ ලංකාවේ ගොඩාක්ම දියුණුයි. ඇත්තම කිව්වොත් ලංකාවේ දැන් පිටරටවල් වලත් එක බලනකොට අපිට තියෙන සම්පත් ගොඩක් අඩු වුණාට ලෝකේ කරන හුඟක්ම උසස්ම ගණයේ සහ අලුත්ම නවීනතම මේ උපකරණ පාවිච්චි කරන පරීක්ෂණ පවා ලිමිටඩ් රිසෝර්සස් වලින් අපි ලංකාවේ කරනවා. ඇත්තටම උදාහරණයක් මම කියන්නම්. දැන් ඔය අහලා තිනේ සාමාන්‍යයෙන් මේ රුධිරේ මොලේ ලේ කැටියක් කියන වෙලා පැරලයිස් වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්නේ. ඔබ ඉක්මනින්ම රෝහලකට ගියොත් දැන් ලංකාවේ ඒ ලංකාවේ නැෂනල් හොස්පිටල් එකේ පවා මම ඉන්න රොහලේ පවා ඒ ෆැසිලිටි එක තියෙනවා. ඒ රුධිර නාලය අපි රුධිර නාල හරහා කකුලේ තියෙන නාලයකින් ගිහිල්ලා ඒ මොලේ තියෙන රුධිර කැටිය අයින් කරලා ඔබට ආපහු ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න තරම් දියුණුයි. සෝ ඉන්ටර්නැෂනල් රේඩියොලොජි කියන්නේ ඒ වගේ එකක්. අපි ලෙඩවල් හොයා ගන්නවා, ලෙඩවල් වලට බෙහෙත් දෙනවා, ලෙඩවල් වල තියෙන සමහර ඔපරේෂන් වගේ දේවල් සර්ජන්ස්ලා කරන දේවල් සමහරක් දේවල් මේ ෆීල්ඩ් එක හරහා වෙනවා. ඔව් අපි කතා කරමු ડોක්ටර්. දැන් මේ පරීක්ෂණ සිද්ධ වෙන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්. දැන් අපි විකිරණ පරීක්ෂණ වර්ග කීපයක් තියෙනවා. එතකොට සමහර ඒ වගේන් අපි විකිරණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක්ස්රේ හරි ගැමාරේ හරි පාවිච්චි කරලා කරන පරීක්ෂණ කොටසක් තියෙනවා. සමහර ඒවට අපි විකිරණ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට අපි කියනවා රේඩියේෂන් දෙන ඒවා සහ රේඩියේෂන් නොදෙන ඒවා. තොර රේඩියේෂන් නොදෙනේවා අතරේ අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් සහ MRI. අල්ට්‍රාසවුන්ඩ් එකේදී අපි අධිධ්වනි අධිශබ්ද තරංග තමයි පාවිච්චි කරන්නේ. එතකොට MRI එකේදී අපි ඊටාම ලොකු චුම්බක ශේෂ්ත්‍රයක තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට විකිරණ පරීක්ෂණ ටික ගත්තොත් අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සාමාන්‍ය විකිරණ පරීක්ෂණ. අපි උදාහරණයක් කිව්වොත් කවුරු හරි වැටිලා ගියොත් ආ කිව්වා වගේ අපි ඉස්සෙල්ලාම කරන්නේ යාගේ අතේ ඇටයක් කැඩලා කියලා අපි සැක කරනවා නම් අපි කරන්නේ එක්ස්රේ ගන්න. එක්ස්රේ එකක් අරන් බලනවා මේ ඇටේට හානියක් වෙලා තියෙනවද කියලා. අන්න ඒවට තමයි සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණ. ඊට පස්සේ අපි කරන්නේ විශේෂ එක්ස්රේ පරීක්ෂණ තියෙනවා. ඒකට තමයි මම කිව්වේ රසායනික සංයෝගයක් භාවිතා කරලා ඒ පින්තූරය වැඩිපුර පැහැදිලිව බලා ගන්න අපි ක්‍රම භාවිතා කරනවා. ඒවා තමයි IVU, MCUG කියලා අපි වර්ග ගොඩක් තියෙනවා. ඒවා කරන්න පුළුවන්. ඊළඟට අපි CT ස්කෑන් එක. CT ස්කෑන් එකේ අපි ටිකක් වැඩිපුර එක්ස්රේ පාවිච්චි කරනවා සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණයකට වැඩිය. ඒකෙන් හැබැයි අපි මං කිව්වා වගේ ඇඟ කපලා බලනවා වගේ ලස්සනට පින්තූර අපිට ලැබෙනවා. ඊළඟට මැමෝග්‍රැෆි පරීක්ෂණි. මැමෝග්‍රැෆි එක නම් ගොඩාක් අය දන්නවා. අපි පියුර පරීක්ෂණයක් තමයි ඒක. අපි පියුර වල අපිට ගැටිත්තක් වගේ අහුවෙනවා නම් එහෙම එකක් කරනවා නම් අපි ඒක සම්බන්ධව කරන පරීක්ෂණයක් තමයි මැමෝග්‍රැෆි පරීක්ෂණය. ඒකෙත් අපි එක්ස්රේ භාවිතා කරනවා. ඊට අමතරව අපි ගැමා රේස් භාවිතා කරනවා. ගැමා රේස් පාවිච්චි කරන්නේ විකිරණශීලී ද්‍රව්‍ය
උපයෝගී කරගෙන අපි නියුක්ලියර් ඉමේජින් කියලා පරීක්ෂණ වගේක් කරනවා. ඒකෙදිත් අපි අවයවයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ගොඩක් දුරට අපි එකෙන් අපි බලන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි වකුගඩුවේ ක්‍රියාකාරීත්වය බලන්න ඕන නම් අපිට තියෙනවා විකිරණශීලී ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මේ වකුගඩුව ක්‍රියා කරනවද නැද්ද කියන එක හොයාගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඊළඟට අපි පාවිච්චි කරන අපි ගොඩක් ප්‍රසිද්ධයි දැන් PET scan කිව්වම PET CT කියන එක ගොඩක් අය දන්නවා දැන්. ඒකෙදී අපි ගැමා රේසුත් පාවිච්චි කරනවා, ඊළඟට X-rayසුත් පාවිච්චි කරනවා. ඒක ගොඩක්ම පාවිච්චි කරන්නේ පිළිකා රෝග හඳුනා ගැනීම සහ පිළිකා රෝග පසු විපරම් කරද්දී, ඒ කියන්නේ ෆොලෝ අප් කරද්දී ආපහු ලෙඩේ ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න ඕන වුණාම අපි PET CT එකක් කරනවා. හරි, අපි කතා කරමු. දැන් මගේ ප්‍රශ්න වෙන ඊළඟ මේ දැන් රේඩියේෂන් භාවිත නොකරන පරීක්ෂණක් තියෙනවා නේද ડોක්ටර්? අපි තම කෙටියෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කරමු. ඒක රේඩියේෂන් භාවිත නොකරන වර්ග දෙක ඇතරම අපි ප්‍රධාන වශයෙන්ම අල්ට්‍රාසවුන්ඩ් සහ MRI කියන දෙක තමයි භාවිත කරන්නේ. අල්ට්‍රාසවුන්ඩ් එකේදී මම කිව්වා වගේ ශබ්ද තරංග භාවිත කරන්නේ. එතකොට ඒ අපේ ඇඟේ තියෙන සයිලවලට මේ අර X-ray වලින් මැදෙන හානිය නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක හරිම ප්‍රයෝජනවත් ළමා රෝගවලදී අපිට මේ සහ මේ අනිත් අයට දැන් අපි බබා ගර්භණී මාතාවන්ගේ ස්කෑන් එකක් කරනවා නම් සුදුසුම එක තමයි අපි එයාගේ බබාගේ ක්‍රියාකාරීත්වය බලාගන්න, බබාගේ වර්ධනය බලාගන්න. එහෙම නැත්නම් එයා බඩේ කැක්කුමක් එක්කෙනවා නම් ඒ බඩේ කැක්කුමට හේතුවක් හොයාගන්න වගේ එකක් කරනවා නම් අපි ඉස්සල්ලාම භාවිතා කරන එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. ඊට පස්සේ MRI එක තමයි අපිට අපි X-ray භාවිතා නොකරන පරීක්ෂණ. MRI එක ඇත්තටම ටිකක් ඇඩ්වාන්ස් ටිකක් ගොඩක් මේ කියන්නේ අපි ගොඩක් එකට වැය කරන්න වෙනවා. අපි රජයෙන් අපිට දෙන සල්ලි වෙන මේ මොකද මැෂින්ස් හරීම ගණන්. ඉතින් ඒකෙදිත් අපි චුම්බක ශේස්ත්‍රයකින් තමයි එතකොට ඒකෙදිත් අපි X-ray භාවිතා කරන්නේ නැහැ. ඔව්. ඉතින් අපි මේ ගැන කතා කරනවා නම් තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපිට කාලය හරස් වෙලා තියෙන නිසා මම කැමතියි ડોක්ටර් උදිතගෙන් අහන්න මේ අවසාන වශයෙන් බලාගෙන ඉන්න අපිට මොකද්ද කියන්න තියෙන්නේ? පණිවිඩයක්. පණිවිඩයක්. ඔබට විකිරණ පරීක්ෂණයක් කියන එක ගැන ගොඩාක් බය වෙන්න ඕනේ නැහැ. දැන් අපි ඇත්තම කිව්වොත් අපේ මේ ශාස්ත්‍රයේ අපි ඉගෙන ගන්නේ අඩුම විකිරණ ප්‍රමාණයක් භාවිතා කරලා හොඳම ඡායාරූප හොඳම ඉමේජස් අරගෙන ඔබේ ශරීරය පරීක්ෂා කරලා ඔබට අවශ්‍ය මේ හොඳම සේවාව ලබා දෙන්න. විකිරණ කියන වචනේට දැන් ඉස්සර වගේ ගොඩක් බය වෙන්න ඕනේ. මම අර ඉස්සර ඉතිහාසයේ කිව්වා X-rays පාවිච්චි කරලා පොඩි පොඩි ප්‍රශ්න වුණා. හැබැයි දැන් මේ අපේ රේඩියොලොජි කියන විද්‍යාවේ අපිට මුල ඉඳන්ම උගන්වන්නේ අඩුම ප්‍රින්සිපල් එක තමයි අඩුම X-ray ප්‍රමාණයක් පාවිච්චි කරලා ගොඩක් අඩු විදියට මේ ඉමේජින් කරලා හොඳම පින්තූරය ලබා ගන්න. ඒකට අපිට රේඩියොලොජි ටෙක්නොලොජිස්ලා උදව් කරනවා. ඒගොල්ලෝ ලස්සන පින්තූර හදලා එවුවම තමයි අපි ඒව රිපෝට් කරන්නේ. ඔබට මට කියන්න තියෙන එකම දේ ඔබ අනවශ්‍ය අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. රේඩියොලොජි කියන එක සම්බන්ධව වර්තමානයේ නූතනයේ අපි තාම දියුණුයි. අපිට අපි දන්නවා අපි මොකද කරන්නේ කියලා. ඔබට වෙන හානිය අවම කරන්න තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි උදව් කරන්නේ ඔබට. ඉතින් අද දවසේදී අපි කතා කරේ මේ රේඩියොලොජි සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කියන්නේ ලෝක විකිරණ විද්‍යාවේදී දිනේ නොවැම්බර් 8 වෙනිදා යෙදුණා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ඔබව දැනුවත් කර ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළටම දවසේ එකතු වුණාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන අපි තවත් දවසක අනිවාර්යයෙන්ම මේ ගැන කතා කරමු. ඉතින් ආයුබෝවන් කියලා සමු දෙනවා. මේ ජීවිතේට ඉඩ දෙන්න.